නුගැටයින් ැගුණ අතුපතර ඇති විශාල නුගපෘක්ෂයමෙන් ඉතා අල්ප පිණෙන් වුවද බොහෝ දෙව් මිනිස්සැප ළඟාකරගත හැකි බවයි සම්බුද්ධ දේශනාව සදැහැපතුනි ඔබ මේ ශ්‍රණයකිීමට බනාපෘත්වන තරම දේශනාවත් ඔබේ ජීවිතය පිණෙන් පුරවාගෙන දෙළොවචායගන්නට ඔබහට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිනියයේ මේ බෑඩනියමිත දායකත්ව තර්ම දේශනාව සිදුකිරීම සඳහා බෞද්ධහාරෝපවාහිනී මැතිරයට වැඩමකළ, පූචචපාද මාතර මහින්ද ගෞරවනිය ස්වාමීන් වහන්සේ. අපි පළමුුවෙන් සාධනාදදී නමස්කාර පූරක පිළිකනිමෝ සාතෝ සාතෝ සාතෝ. මෙවදධර්ම දේශන අවසඳහ තම සැදැති දායකත්වය ලබාෙනවා හතලි ස්තුන්වන විවාහ සංවත්සරය නෙමිත්තෙන් මාකන්දන මඩපාත පදිංශි, ස් මහානාම මහතා සහ වජරාණි පෙරේරා මහත්මිය සමන්තහා චක්හවාලිසු අත්‍රාගචන්තුදීවතා සද්ධම්මන්ම නිරාජස්ස සුනන්තු සග්ග මොක්හෙදන් දම්ම සවෙනෙකාලෝ අයංබදන්තා දම්ම සවෙනෙකාලෝ අයංබදන්තා හම්ම සවනකාලෝ අයංබදන්තා නමුෝතස්සෙ භගෙවතු අරහතු සබ්බදම්මි සු අපපටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුವසාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තු್ತමස්සෙ ධම්මිසරස්සෙ ධම්මරාජස්ස දම්මත්සාමිස්ස තথාගතස්ස සබ්බнюුණෝ සම්මා සම්බුද්ධස්සේ. නමුෝතස්සෙ බගෙවතු අරහතු සබ්බ දම්මි සු අප්පටිහත ඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වී සාරච්ච විසාර දස්සෙ සබ්බ සත්තුත්තෙමස්සෙ ධම්මිස්සෙරස්ස ධම්මරාජස්සෙ ධම්මත්සාමිස අතාගෙතස්සෙ සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්සේ නමුටස්සෙ භගෙවතු අරහතු සබ්බදම්මී සුුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්ච විසාරදස්සෙ. සබ්බෙ සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්ම රාජස්සෙ ධම්මත්සාමිසෙ තතාගතස්සෙ සබ්බ්ඥුණෝ සම්මාසම්බුද්ධස්ස උටුමෝ භාග්‍යුතුන් වහන්සේට මාගේ උතුම්මු නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවඋතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිතියාදුෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුමෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවුතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලෙබේවා ඒ සඳහා සීලුවාරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සසනාරක්ෂකන් වහන්සේලාගේ යනුග්‍රහයි ලෙබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සීගීම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධරමේම අවබෝධ කරගනිත්වා සාධෝ 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 සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්න්නේ අද දවසේදී අපේ මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් බෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයක් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද මේ ධර්ම දේශනාවේ දායකත්විය දරන පෝ්‍යවන්ත පිරිසගේ අභිමතය පරිදි අද මේ දේශනාවට මාත්‍රෘකා වැහැටියට තෝරා ගත්තා සංයුක්ත නිකායිහි සගහත වර්ගේ එමනතැන් පළවෙනි පොතෙහි පනස් සයිවෙනි පිටුවෙහි සංග්‍රහ වෙලා තිබෙන කින් දද කියන සූත්‍ර දේශනාව දෙනක් එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ මිනිමිහිම ප්‍රශ්නයක් අහනවා ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස කින්දදෝ බලදෝ හෝතී ස්වාමිණි බලය ලැබෙන්නේ මොනොව දුන්නමද කින්දදෝ හෝති වන්නදෝ වරණේ ලැබෙන මොනව දුන්නමද කින්දදෝ සුකදෝ හෝතී මේ සැප ලැබෙන මොනවදුන්නමද කින්දදෝ හෝති චක්කුදෝ මේ ඇස් ලැබෙන මොනව දුන්නමද යෝච සබ්බ දදෝ හෝතී තම්මි අක්කාහි පුච්චිතෝ ස්වාමීනී මෙස් සියල්ල ලබන්න නං කුමක් දෙන්න ඕනද භාගතුන් වහන්සේ පිළිතුරු දෙනවා අන්නදෝ බලදෝ හෝතයි යමෙක් ආහාර දන්දෙනවනං ආහාර දන් දෙෙන කෙනාට බලය ලැබෙනවා බලය දුන්නා හා සමාන නිසා එකනට බලය ලැබෙනවා දෙවිනි කාරණාවට පිළිතුරු දෙනව භාගතුන් වහන්සේ වස්ත්‍ර දන්දුන්නම වරණ ලැබෙනවා. වත්තදෝ හෝතී වන්නද වස්තර දන්දුන්නම වර්ණ ලැබෙනවා. යානදෝ සුකදෝ හෝතයි යමෙක් යාන දන්දිනවනං ආනය කෙනට සැප දන්දුන්නා වෙනවා සැප ලැබින්න යාන දන්දින්න ඕන ැප ලබන්නන යාන දන් දෙන්න ඕන එනට කෙන දීපදෝහෝති චක්කුදෝ ඇස් ලබන්න නං ආලෝක දන්දින්න ඕන ආලෝක දන් දෙෙන කෙනාට ඇස් ලැබෙනවා සෝච සබ්බ දදෝහෝති යෝධධාති උපස්සයන් මේ සියල්ල ලබන්න පුළුවන් අ ඉහතින් දක්ව ොපු කාරණ සියල්ල ලබන්න පුළුවන් යමෙක් ආවාස දන්දිෙනවන වට හේතු අටකතා විස්තරාත්ම ගො පැහැදිලි කරල තියෙනවා. මමුලින් මේ සූත්‍රකාරණා පැහැදිලි කල් අපි පින් ඔොට කාරණා පැහැදිලි කරන හිතුවයි අවසානට භාගතුරන්සකිීනව ආවාසයක් දන්දින මනං අර මුලින් දක් ොප කාරණ හතරම දොන්ඩදුන්න වෙනවා. බලය දන්දුන්නත් වෙනවා වර්ණයේ දන්දුන්නත් වෙනවා සැපදන්දුන්නත් වෙනවා ඇස් තන්දුන්නත් වෙනවා. ඊනගට අමතන් දදෝච සෝහෝතී යෝ ධම්මානු සාසති යම්කිසි කෙනෙක් ධර්මීන් අනුශසනා කරන වනං එකෙන අමරෘතය දණඩුන්නා හා සමානයි. අමුරුතය ලබන්න නම් ධර්මය දන්දීම ඉතාම වැදගත් කියලා භාගතුන් වහන්සේ මෙතන පැදිලි කරනවා. පළවෙනි කාරණනාව සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ දෙවිය නගු ප්‍රශ්ිට ස්වාමීනිමි බලය ලැබෙන්නේ මොනව දන්දුන්නමද. භාගතු වන්සේ පිළිතුර දෙන්නේ යමෙක් ආහාර දන්දෙනවනම් යමෙක් ආහාර දන්දෙනවනම් ඒකෙනාට බලය ලැබෙනවා. අටකතාව කියල තියෙනවා ආහාරය දන්දනවා කියන්නේ බලය දෙනවගේ ආහාරය දෙනවා කියන්නේ බලය දෙනයකට සමානයි උදාහරණයක් දක්වල තියෙනවා කොයිතරම් ශක්තිවන්තයෙක් වුුණත් ඔහු දවස් දෙකක් තුනක් ආහාර නොගත්තොත් දුරුවලේක්ෙනවා තොට ඔහුට ආහාරයක් ලැබුණනොති ඔහුට ආහාරයක් ලබනොතින් ඒ කෙන ශක්තිය වඩවනවා ඔහුගේ බලය වඩවනවා අති බලවත් කෙනෙක් බවට පත් වෙනවා. අපිටම දුරුවලයක් කන්නවා දුරුවලයට ආහාර දෙනවා ට දුරුවල කෙනාට ආහාර දෙනකොට ඔහුත් ශක්තිවන්තයෙක් වෙනවාට බලවතා දුබලයෙක්විච්ච වෙලාවක ආහාර දුන්නත් බලවත් වෙනවා දුරුවලයකුට ආහාර දුන්නුත් ඔහොත් බලවත් කෙනෙක් බවට පත් වෙනවා එතනිනම් බලය තමයි මේ ආහාරෙන් කෙනෙකුට ලැබෙන්නේ ආහාරෙන් කෙනෙකුට ලැබෙන බලය අන්න ඒ නිසා තමයි මේ ආහාර දන්දුන්නම බලය ලැබුණා බලය දෙනවා හා සමානයි එනිසා තමයි ඒ ආහාර දන් දෙෙන කෙනාට පෙන්වතනි බලය ලැබෙන්නේ දෙ බලන අපේ දසමහ යෝධියෝ එ යෝදයෝ දහ දෙනාටම බොහොම ශක්තිවන්ත කයක් ලැබුණා පරිවාර් ගන්තවල සඳහන් කළ තියෙනව අන ඔුන්ගේ ශක්ති කොයි වක්ගේද කියල පෙන්වතනි එහෙම ශක්තියක් ලැබෙන්නේ ඇත් පෙරංසාරය මොනොව දන්දිලද ආහාර දන්දිල විශේෂයම සඳහන් කළ තිනවා කාශ්්‍යප භාගතුන් වහන්සගේ සාසනයහි මොවුන් විශේෂධානයක් හැටටමේ කිරිබත් දන්දිල තියෙනව කියලා. අපි ධර්මය පින්වතුනී බොහෝ තැන්වට සඳහන් කළති නොමී කිරිබත් දන්ඳන්නම විශේෂ ශක්තියක් ලැබෙනවා කියලා. අප අංගුිමලා හාමුරුවන්ට. ඒ මහා තේජසක් ලැබුණෙ පෙර භවියක පසේ බුදුරජාණන් වහන්සේලාට කිරිබද්දන් දුන්න නිසයි කියෙල සඳහන් කළ තියෙන්නේ. නමේ ආහාර දන්දනව කියල කියන ඇත්තටම බලය දෙනවා හා සමානයි. හැබැ අපට පුළුවන්නම් පින්වතුනින් මේවා තවතවත් නුවනින් පරික්ෂා කරල බලන්න. ධානය කළ කියන්න පින්වතුනි අපේ තියෙන දෙයක් දෙනවා කියෙනෙ එක නෙමී හැමමාගමක සිද්ධ වෙන දයක් ඕන කෙනෙක් දෙන්න කැමති නමුත් මේ බුද්ධ ශාසනෙහි පිින්වතුනී දානය සම්බන්ධයෙන් අපේ භාග්‍යතුන් වහන්සේ කොයි තරම් කරුණු කියල තියනවද. දානයක් සත්පුරුෂි වෙන්නේ කොහොමද. දානයක් මහත්ඵලවෙන්නේ කොහොමද. මොනමොන වගේ දේවල් දන්ඳුන්න්න අමද මොනොමොන වගේ දේවල් ලැබෙන්නේ භාගතු වන් දේශනා කළ තියවන තුර මේ ආහාරයන් පිළිබඳවත් පින්ඔතනනි විමසල දන්දෙනව කියන එක ඉතාම වටින කරුණ විමසල දන් දෙෙනවා කියනෙකි තාම වටින කරුණ දෙම විමසීම කියන කාරණාව පින්වතුනි අපේ ධර්මී සාධෝ කල සූත්‍රයක එත්ම සංයුත්තනනිිකායම් පලවෙනි පොතේ සාධහු කෙලෙක සූත්‍රයක සඳහන් කරල තියෙනවා විමසල දන්දෙනම කියන එක තුළ කාරණත් දෙකක්තින එකක් තමයි සිල්ුවතුන් විමසීමයි ආහාර විමසීමයි. තොට ආහාර විමසන කොට තමන්ට උසස් උසස්දේවල් පොළුවන් උපරිමටම පින්වතුනි විමසල දන් දෙනම කියන එක තමයි මේ විච්චෙය දානන් කෙල ධර්මය සඳහන් කළ තියෙන්නේ තරපි මොනවද විමසන්න ඕන ආහාරය ප්‍රනීත බව විමසන්න පුළුවන්. අදකාලි බොහෝදිනි යම් දෘෂ්ටියයක් දරනවා මේ යම් ආහාරයක් සකසලා එහි රස බලනම කියන එක නොකළ යුතුදයක් කියලා.ඒ සද්දාවට පිනට හානියක් එනවා කියලා. නෑ. රස බලනම කියන එක පින්වටනි ඥාන සම්ප්‍රයුක්තයි. රසබල්ල දන්දිනව කියෙක ඥාන සම්ප්‍රයුක්තයි මොකද යාන සම්ප්‍රයුක්ත වෙන්නේ ඇයි තමන් පූජ කරන ආහාරේ රස තමන් බැලුවම තමන්ටම පින්වොතුන විශේෂ සතුටත් තියෙනවන්නේ බුදුරජාණන් වහන්සේට පූජ කරනකොට මහා සංගරත්නයට දන්දෙනකොට අපි පංවොතුට විශේෂ සතුටත් තියෙනවා මම පූජකරේ මීතරන් රසවත් ආහාරයා මං පූජ කළේ මීතරම් ප්‍රනීත ආහාරයා කිය ඒ සතුට තමන්ට තියෙනවා හැබැයි නොයෙක් දෙනා පින්වතුනී සමහර තැන්වලදිමි ධර්මී තිබෙන සමහර කාරණාවල් හරි වැරදිට තමයි වටහා ගන්නේ දන් දෙන්න ගියාම සමහර කෙනෙක් හිතර මෙහෙමත් හාමුදුරුන්ට මෙිහිම දේවල් දන් දෙන්න හොඳනේ ඒතුළින් උන්වහන්සලකි කෙලෙස් වැඩි වෙනවා කියමි ආහාරය උසස් බව සමහරලාට හානි කරලා තමයි සමහර කෙනෙක් දන් දෙන්නේ අර දෘෂ්තිය මැත බැහැගෙන. තුොට තමන්ට ප්‍රනීත දෙයක් දන් දෙන්න හැකියාව තියෙද්දී ඒ ප්‍රනීත බව නසලා යමෙක් දන්දෙනවනං ඔහුගේ පිනටයි පින්වතුද හානිවෙන්නේ. තුට ඔහුට සංසාරය ලැබිනි කොහොමද. ංසාරය හොට ැබෙන්නේ අ තමන් දුන්න විදියට. නං ප්‍රනීතව දන් දෙන්න පුළුවන්කම තියාගෙන ඒ ප්‍රනීත බව නසලා යමෙක් දන් දෙෙනවනං තොර සසර ජීවිතත් ඔහොට ලැබෙන්නේ අර දුන්නු ක්‍රමයටව තමයි. මෙ දීම කියන එක කාරණාව අතින් අතට දුන්නට හැබැයි මේක පින්වතුනි විමසලා හරියට නිවැරදි අවබෝධීකින් දන්දිනෙකොට තමයි තමන්ගේ සංසාරයට පින්වතුනි උපකාරයක් සලසගන්න පුළුවන් වෙන්නේ. අර දවසක් එක මනුසේ උද්ගසක් කකා යනවා. පිටිපස්සයෙන් එනවා තාර්ථකෙනෙකුයි ළමයෙකුයි මේ ළම ඉස්සරහයෙන මනුස්්‍යයක් ගැතීමේ උග්ගස කකා යනව දැකලා අන ලඋග්ගස් කැල්ලකිල්ලෙනවා. මනුස ලමයාගේ ඇඩිල්ලීම් බේරින්නේ බැරිකමට උද්ගසිෙන් කෑල්ලක් කපල එක පුොරුකක් ඒ ළමියයට දුන්නක් කොහොමද දුන්නේ උරහිසට උඩින් ඔහුගේ උරහිසට උඩින් අතින් පිටු පසට විසිකර ළමයට අල්ලගන්න මේක පිහතුර ධානයා තමගේ ළඟ තිීබිච්චි දෙයක් දුන්නන නමුත් ලැබුණ කොහොමද හු දුන්න විදියට ඔහු ඊළඟ ජීවිතේ අරද ප්‍රේතයෙක් වෙලයිපදුනා අරද ප්‍රේතයෙක් වෙලයිපදුනා අර්ධ ප්‍රේත භවයක ලැබිත් උපත්ති ලබ පොහුට අර දානී විපාකයත් ලැබුණා කොහොමද දානී විපාක්‍ය ලැබුණේ ඔහු දුන්න විදියට එක උද්ගසක් පූජාකරපු නිසා දන්දුන්නු නිසා ඔහුට උද්ගස් යායක් ලැබුණා. හැබැයි ලැබුණෙ කොහොමද දුන්න විදියට. ඔහු දුන්නේ උරහිසට පිටු පසින් නොසකසා එනිසා ඔහු ටැස් දෙකින් ඉස්සරහ බලද්්‍ය උගස්යාය උගස් පේෙන්නෑ ඔහු හිස අනිපැත්තට හරවලා උරහිසිම් පිටු පසබලන්න කොට තමයි උග්ගස්තික පේන්නේ. තට බලනට සකසල නොදීමේ විපා කියෙ සමහර වෙලාවට පින්හතුන අපිත් අපට හැකියාව තියෙද්දී නුවන මෙහෙවල දන් නොදු නොත් සංසාරය පින්වතුන අපට ලැබෙන උව වගේ විපාක. මේ‍යහාරය පිළිබඳ වීම සන්න පිිතරට බොහෝ කාරණ තියෙනවා. ප්‍රනීත බවවීම සන්න පුළුවන්. එනිසා අප පින්වතුන් යම් ආහාරයක් සකස් කරලා එහි රස බලන්න. තමන්ට දිවට දැන. උත්සස්ම රසයින් සකසලා ලෝතුරා භාගතු නහන් සිට පූජ කරන්න. මහා සංගරත්නියට පූජ කරන්න. යම්කිසි කෙනෙකුට ඔබ ආහාරයක් දෙනවනන් දාානයක් හැටියට ඒ දෙන්න ඕනම කෙනෙකොට පංගතිනයඔ බ රස බලලා තමන්ට පුළන් උපරිමෝස සාකාරයට පිවතිනී ධානී දෙන්න. ඒක තමන්ට සසර සැපලබන්නට විශේෂ කාරණාවක් බවට පත්තිෙන නිසා. මියහාර දන් දෙෙනකොට පින්වතුනි කැපා කැපදේවලුත් පමසන්න පුළුවන්. නොකද සමහර වෙලාවට පින්වතුනි මිත් දෙනොකොට ආහාර කැප වෙලාවල් තියෙනව නොකැප වෙලාවල් තියෙනවා. කාලය සහ විකාලයේ කියලා කොටස් දෙකක් තියෙනව භාගත වන්සේ සඳහන් කරලා. තරමි විකාලෙහි අකැපදේවල් දන් නොදී කාලේහි කැපදේවල් දන්දින පුළුවන්න්නන් වටිනවා. ආහාර වර්ග පූජ කරනකොට භාග්‍යවතුන් වහන්සේට මහා සංගරත්නයට එහෙම විමසල පින්වතුන අප පින්වුතුන් දන් පූජ කරන්නය සමහරලාට අපි දැකල තියෙනවා බුදුරජාණන් වහන්සේට සන්ධ්‍යාකාලයේ පූජා කරන පානවර්ගවලට නොදන්නාකම නිසා වෙන්න නැති සමහර කෙනෙ කිරි දන්දිීල තිනවා සමහරලාට මම දැකළ තියෙනවා සමහර විශේෂ ස්ථානවල නොෙක් නොයෙක් දෙනා ඇවිල්ලා මේ සන්ධාකාලයේ කිරිබද්දන්දීල්ල තියෙනවා බුදුරජන්ණහන්සිට අරිය දැකල දෙනෝක කැල්ලි පන්සල එහෙම සමහරලාට විවිධ විධ පිරිස්සයිල පුදු පූජාව අතනවා ඒ සමහාර අය එහෙම දෙනවා එලකට කැවිලි වර්ග දීල්ල තියෙනවා මේ රාත්‍රී කාලයේ සමහර සුප වර්ග පූජ කළ ගහිල තියෙන දකල් තිෙනවා. ඒවයි වෙන්නේ පින්වතුනි අකුසල් මොද භාගතුන් වහන්සේට දොළහෙෙන් පසේ දේදීවල් පූජකරන එක කැපනේ. භාගතුන් වහන්සට දොළහෙම් පසේද පූජ කරන කැප අෂ්ටපාන සහ පානවර්ගටික පමණයි. මුලික වශයෙන් අෂ්ටපාන ඇතුළු කොට සෙසු අනුමතකරපු පානවර්ග විතරයි භාගතුන් වහන්සට පූජ කරන කැප. තොර පින්වතුනී යම් කිසි කෙනෙකුට අෞුෂ දෙයක් සකස් කළ භාගතු වහන්සිට පූජ කරන පුළුවන්. එක කිසි වරදක් නෑ. නමුතර ආහාර්ම ආහාරවර්ග පූජාකරාම වෙනේ විපා කියමකක්ද. දෙ භාගතුන් වහන්සේ සිල්පද කඩා ගන්නි නේ. නමුත්ති, නොකැප ලාවක අකැප වෙලාවකන එක පූජ කරන්නේ ත්‍රෝකෙ විපාකය සමහර වෙලාවට සංසාර තමන්ට සිල්රකින්න ගියාම බාධවෙන්න පුළුවන් ඇයි සිල්වත් වූ උත්තමයන් වහන්සේ නමකගේ සීලියට බාදාාකරන දෙයක් තමයි දන් දෙන්නේ ය දොලහිම පස්සෙද විකාලේ අකපයි තොට එහමනං එහෙම දන්දුන්නම මන්ට සංසාරයේ පින්වතුන සිල්රකින්න ගියාම සිල්රකි නොයෙක් නොයෙක් බාදයනවා නොයෙක් නොෙක් ගැටලු ඇති වෙනවා සිල්රකින්න ගියාම එනිසමි කාලය විකාලය හරීයට දැනගෙන විමසල දන්දින එකත් හරි වටිනවා. න ආහාර දන්දුන්නම භාගතුරන්ශේ දේශනා කරනවා බලය දන්දුන්නා හාසාමානහි. ඊට සඳහන් කරන මේ වස්තර දන්දුන්නම වස්තර දන්දුන්නම වර්ණය දන්දුන්නා හා සමානයි බොද භාගතුන් වහන්සේ දේශනා කරනවා අප පින්ංහතුනි ඕනම සුරූපී කෙනෙෙන් නිර්වස්තර වනාම අවලස්සනයි හැබැයි ඕනම අවලස්සන කෙනෙක් අලංකාර වස්තරයකෙන් සැරසුනුවතෙන් ඕ දිවිපුත්‍රයෙක් වගේ බලනවා එ ඒ කෙනෙක් බබලන්නේ වස්ත්‍ර නිසා එනම් කෙනෙකුට ඒ අලංකාරය උපදවන්නේ වස්්‍ර දන්දුන්නම එනං වස්තර දන්දිනම කියල කියන්නේ වර්ණය ලැබනවා හා සමානයි කෙනෙකුට වර්ණය ලබන්න නම් වස්ත්‍ර දන්දීමයි තාම වැදගත්. තැමි වස්ත්‍ර දන්දිනකොටත් පින්වතුන අපට නොයෙක් කරුණු වීමසන්න පුළුව. අද කාල පිින්වතිි බොහෝදිනි ටිර හරි උනන්ුවම් පෝජකන වනේ. හැබැයි මේ ධරමය තුළ හැම පින්කමකම අනිවාරය මටපිරිකර පෝජා කළ යුත්තු මයි කියළ නීතියක් නෑ. යමෙක් එහෙම කරනවන ඒක වරදකුත් නේ කළ පින්කම් නැවත නැවත කරන එක සතර සම්්‍ය ප්‍රධාන කාංගය. නමුත් පිංවතුනි ඒ තමන් පූජා කරන අෂ්ට පරිස්කාරය නොසකසානං පූජා කරන්නේ අන්න එතනයම් අඩුපාඩුවක් තියෙනවා අද පිහතුන අපි හරියට දකින මේ ලංකාවි භාවිතා කරන අෂ්ට පරිස්කාර විනියානුකෝල බවින් තොරයි එවගේම සැකසීමෙනුත් තුරයි සමහර කොටස් තියෙන පංහතුන ආකාරයකට පරිහරණය කරන්න බෑ ඒ අන්ගේ පරිහරණය කළ යුත්තු තැනට. උදාහරණය ැටිද ගත්ත සිවර පරිහරණය කරන්න බෑ. එක කොටටයි එම නැත්තන් නොයෙක් නො එකකාර අඩුපාඩුකන් තියෙනවා මෙවගේ ගොඩා කරුණු තියනමි අටපිරිකර සම්බන්ධය පින්හතුන වෙනම දේශනාවක් දවසක කළ යුතුමයි මොකද බොහෝ දෙනෙක් නොදැනගෙන ඒ කාරණාව පින්ංහතුනික් කරනු අපි දකිනවා. තුළිින් පිගතුන වෙන්න තමන්ට ලොකු පාඩුවක් වවස නැතිකම පිගතුන ජීවිත එක වරක් හරිකමක් නෑ හරියට එක අටපිරිකර පූජ කරන්න මොනවද බිගතුරමි අටපිරිකරට අදාළ වෙන්නේ සාමංජ පල සූත්‍ර රට්ටකතාව සඳහන් කළ තියෙනවා තිචීවරංච පත්තෝච වාසී සුචීච බන්ධඩන් ගාථාව සඳහන් කළ තියෙනවා තුන්සිවර දෙපටසිවර තනිපට සිවර අඳනය. දැ මේ දෙපටසිවර කියන එක සමහර කෙනෙක් හිතන අද කාල ස්වාමීන් වහන්සල පාවිච්චි කරණ නෑ කියලා. ස්වාමීන් වහන්සේ නමක් පරිහරණය කරනවද නැද්ද කියන කාරණාව තීරණය කරනඋන්වහන්සේ. එක දායකයාට අයිති කොටසක් නිමී දායකයාගේ අයිති කොටස තමයි බුදුරජාණන් වහන්සේ අනුමතැ කල යුතු ආකාරයට පූජ කරටික දායකයායට අයිති කොටස සම ඒ කොටස. එනි සපයේ පිංවතුන් ඒක සුදුසු නෑ කියල හිතල බැහැර කරන්න එපා එක පූජක් කරන්න. මොකද ඒ තුළින් පින්වතුන අපේ පංවතුන්ට සසරේ වස්ත්‍ර ලබනකොට නිවැරදි වස්තර ලබන්න පුොළුව ද වරක් සකස් කරනකොට සිවරක තියෙන විනිානුකූල කොටසා. ගන්ටියය කෙළ වෙනම කොටසත් තියෙනවා ජංගාවාටි කෙල වෙනම කොටසත් තියෙනවා ගීවාටි කෙළ වෙනම කොටස් තියෙනවා. සිවර කොටස් වලට වෙන් කළ යුතු ආකාරයක් තියෙනවා. මේ සියල්ල බුදුරජාණන් වහන්සේ අනුමතකරපු කොටස් අනුදැන වදාල කොටස් භාගතුන්හන්සේ යම් ක්‍රමයකීම මේ සිවර අනුමත කලා නං අපේ වගකීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිරික පූජකරණ එකනේ. ත භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඉදිරි පූජාකරාම තමයි ඒකිනාට ඒකින් ලබන්න ඕන ආනිසංසේ ඒ විදියට ලැබෙන්නේ. එ දෙපට සිවර අනිවාරය මට පිරිකරට එකතු කරන්න. තනිපට සිවරය ඒ විදිහයටට අනිවාරෙම අටපිරිකට එකතු කරන්න. අදන කඩිය ඒ විද්‍යට මනිවාරය මටපිරිකට එකතු කරන්න. පිඟතුර සකස් කරල පූජ කරන්න. එක්කම එකක් අටපිරිකරත් ජීවිත කාලෙමිකක්හරිකමක්නය හරියට. නිවැරදි කටපිරිකාරක් පූජ කරන්න අටම එක වර පූජා කරන්න බැරුුණොත් අට කොටස් අටකට හරිකමක්නැේඒ පිංඟතුරන්න අරගෙන පූජ කරන්න. මුොද එක හරි වටිනවා. ඒ සංසාරයේ යන ගමනට ගො බුද්ධෝත්පාද කාලයක විතරයි මෙවැනි පින්කම් අපට කරන්න තියෙන්නේ එන සැහිව විමසල දන්දින එක ඉතාම වටිනවා ඊනට සඳහන් කරනවා පින්වතුනමේ යානදෝහෝති යාන දන්දුන්නම සැපලැල්බෙනව යානදෝ සුකදෝ හෝතයි මේ යාන දන්දුන්නම සැපලැබෙනවා විශේෂ කාරණාවක් මේ අ්ටකතාවේ සඳහන් කළ තියෙනවා මොනොවද මේ යාන කියල කියන්නේ. භාගතු වහන්සේ දේශනා කරල තියෙනවා පින්වතුන න හත්තියානං සමනස්ස කප්පති මේ ශ්‍රමණයන්ට හත්තියාන ආදමි යානා කැපනේ න අස්සයානන් න රථේන යාතුන් මේවා කැපනෑ භික්ෂුන් වහන්සේලට එරම් මේ යාන දන් දෙනවා කියල කියන්නේ අපි පාවිච්චි කරන වාහන දන්දින එක නෙමි මෙතර යානා හැටියට පින්වතුනේ බදුජන් වහන්සේ විශේෂීම සඳහන් කළ තියෙන සෙරෙප්පෝ සෙරෙපපු දන්දනයක ඉළඟට පංවතුන බුමුතුරුණු දන් දෙනයක ඉලට ඇදන් දන්දිනක ඉළඟට ආසන දන්දනයක මෙන්න මේවා දන්දනයක තමයි මේ යාන දන්දනවා කෙනෙකට අයිති වෙන්නේ යමෙකට යමෙක් යාන දන් දෙෙනකොට තමයි සැපලැබෙන්නේ. යාන දන් දෙනුට සැපලැබෙන් හැබැයි යාන කියල මෙතන අදහස් කරලා තියෙන්නේ අපි පාවිච්චි කරන වාහන නිෙවී. එක කියලම තියෙනවා ඒවාහන භික්ෂුණන් වහන්සේලට කැපනෑ. එ කැපමොනුවද සෙරෙපපු දන් දෙනයක බොමුතුරුණු දන්දිනයක එවගේ ඇදම් පුටුවාදී දේවල් දන්දිනක වගේම තම යම් කිසිකිෙනෙක් මාර්ගයක් සකස් කරල දිනවනං. භික්ෂූුණ වහන්සරට වඩින මාර්ගයක් සකස් කළදිනවනං අන්න එක සැපලැබෙනවා. ඉළඟට ඉනිමං හදල දිනවනං ඉනිමං හදදල දිනවනං එකට සැපලැබෙනවා. යම්කිසිිෙනෙක් පඩි පිළවල් හදල දිනවනං ඒත් සැපලැබෙනවා යම් කිසිකෙනෙක් නැව් පිළිසකර කරලා දිනවන නැවක් පූජ කරන්න බෑ නැවක් පදවන භිචුන් වහන්සට කැපනෑ හැබැයි තැව බුදුරජන් වහන්සේ මහරහතන් වහන්සේලාත් භිචූන් වහන්සේලා බොහෝ තැන්වල මේ නැව්වලින් ගමන් වැඩම කරල තියෙනවා එයහෙම නම් යම් කිසි කෙනෙක් එහෙම වඩින්න ස්වාමීන් වහන්සේ නමකට බෝට්ටුවක් ඔරුවක් ආදී දෙයක් පිළිල කරල දෙන එක සැප ලබන්න හේතුවක් වෙනවා ඊළඟට පංවතුනී මෙන්න මේසිියල්ල දන්දින එක තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියනෙ සැප ලබන්න සැපදුන්නා හා සබන්නයි බොදක ඒ භිච්චුන් වහන්සට සහනයා සහනයක් තමයි දන් දෙන්නේ ඒ සහනය දන් දෙෙනව කියල කියන්නේ එ දන් දෙන දායකයාට සැප ලැබෙනවා බුදුරජන් වහන්සේ දේශනා කරනවා දෙවිය නගප ප්‍රශ්නයට මේ ඇස් ලබන්නේ මොනව දන්දුන්නමද වහන්සේ දේශනා කරන දීපදෝහෝති චක්කුදෝ යමෙක් ආලෝක දන්දිනවනං ආලෝක දන්දිනවනං ඒෙනට ඇස් ලැබෙනවා ඇස් ලබන පුුණ්න්නේ කරමය තමයි ආලෝක දන්දිනයක හැබයි මේ ඇස් ලබන පුන්න කර්මය ආලෝක දන්දිනයක වනාට අපි කොහොම දාලෝක දන් දෙන්නේ. දැ අදකාල පිවතුනි බලන් අපි බුදුරජාණන් වහන්සේට පූජකරණ අදටත් ගොඩා කළට පහ පහං පූජාව කියන එක කිසි වරදක්නේ. හැබැයි පහං පූජාව කියන්නේ පංවතුනි අපි ලාම්පෝලිින් වැඩකුවරකව කාලි පූජකරපු ආලෝකයේ. In, worship, recently, customer, sheep, ි කුපිලාම්පූල්ලින් යම් කාලෙක වැඩකරාන ගින්දර ආලෝකයක් කර ගැනට යම්කාලෙක වැඩකරානම් අන්න ඒකාලේ බුදුරජාණන් වහන්සේට පෝජාකරපු ආලෝකයේ තමයි පහන කියල කියන්නේ. නමුත් අද කාලෙ අපි පින්වතුනි කුප්ිලාම්පුවෝකින් වැඩ කරන්නේන එනම් භාගතුන් වහන්සේට පහන කියන එකත් උසස් නෑ එන වෙන්නේ අපි උසස් දෙයක් පරිහරණය ක භාගතුන් වහන්සේට වටිනා මක් තියෙන දෙදයක් අපි දන්දිනව තමයි පහම් පෝජාව කෙලෙකෙන ඒ එකන්නේ ඒ දානය අයිතිවෙන්නේ මොනකොටසටද දාන දාස කියන කොටසට. යමෙක් කුප්පිලාම්පෝකින් වැඩ කරනවනං ඒ කෙනා පහනක් දන්ඳුරනාා කෙනෙගේ වරදක්නේ. නමු තමන් විදිලියාලෝකෙන්නම් කටයුතු කරන්නේ අන්නේ විදුලියාලෝකෙන් කටයුතු කරන කෙනා පහනක් දන්දිනව කෙනෙ ඒ අයිතිවෙනි පින්හතුනි දාන දාස ගනයට දාන දාස ගනයට දන්දුන්න්නම තමන්ට පින්වතුන දුරුවල විදියට තමයි පිනිවිපාක දෙන්නේ. දුරුවල විදිර තමයි පිනෙවිපාක දෙන්නේ. ඊලට අනිත්කාරණාව තමයි ගොඩක් කෙලාවට දැන් අපි දකිනවා භාග්‍යතුන් වහන්සේට දැම්මි ආලෝක පූජාවල් කරල තින අපි දකිනවා. නමු සමහර තැන්වල අපි දකිනව පංහතුනමි ආලෝකයන් පූජා කරල තින ආකාර. සමහර කෙනෙක් ඉදිරි පසින් ආලෝකයක් බුදුරජාණන් වහන්සේකි මූණට වදින ආකාරයට තමයි එක දල්වල තියෙන්නේ. හිතල බලන්නකෝ යමෙක් විදුලි පන්දමකින් යම්කිසිකෙනෙකොට මූනට එයාලෝකය ඇල්ලුවම ඕහට මොකක් දැනඉන්නේ. විදුලි පන්දමකින් ලබන ආලෝකය යමක මනටල්ලුව මොකද දැනන්නේ එ අර විශාල ආලෝකයක් බුදුරජාණන් වහන්සේගේ මෝනටල්ල තියෙන කියලා කියන්නේ. අපි පින්වතුන් හිතනමදී කාලෝක පූජාවක් කියලා. එක ආලෝක පූජාවක් නෙමේ එක ඇස් ලබන පූජාවක් නෙවෙ එක ඇස් අන්ද කරන පූජාවක්. එනම් සසරේ පින්හතනී කෙනට ඇස් ලබනවනවෙ ඇස් අන්දවිනොකද පූජාවක් කරන්නේ ඇස් අන්දවිනිවිදියට. අපි පිවතුන් යම් ආලෝකයක් ඇස් දෙකට ගහගෙන බලන්න තුොට තමන්ට මොකක් දැනෙඉන්නේ එනම් බුදුරජාණන් වහන්සේට ත ප එහෙම පූජාවක් නිකරන්නේ එ ඒක නුසුදුසු පූජාවක් නොකළ යුතු පූජාවක් අප සාමාන්‍යයෙන් බුද්ධමන්දිරියක බුදුරජාණන් වහන්සේට පින්වතුන ආලෝකයක් දන් දෙෙනව නං වඋහන්සේකි හිස්සට උඩින් තම යාලෝකයේ දල් ව්ඩෝන උඩ ඉඳල පහලට ආලෝකයේ වැටෙන්නේ ඒ ආලෝකය පින්වතුනි කොයි වගේ මට්ටමක ආලෝකයක් පූජ කර නොනදි කළ කෙනෙකොට විමසන්න ඕන්නන් පුළුවන් පින්වතුනි ඒ විදුලිබුබුල දල්වලා තමන්ගේ අතේ අල්ලේ රේකාටික තමන්ට පේනවනගේ යාලෝකයෙන් තමන්ගේ අතේ තියෙන අල්ලෙ රේකාටික තමන්ටේ ආලෝකයෙන් පේනවනං අන්න ඒ ආලෝකයේ පින් වතුනි භාගතු වහන්සට ප්‍රමාණවන් ඉටවට අඩුවෙන්න්නත් නැතුව වඩ වැඩිරන්නත් නැතුව අන්න ඒ ප්‍රමාණයට බුදුරජන් වහන්සේට පූජ කරන්න පුළුවන්න යාලෝකි ප්‍රමාණවන්. ඉතුොට ඊළඟ කාරනාව තම අපි කොච්චර වෙලා භාගතු වහන්සට යාආලෝක පූජාව කරන්න ඕනද සමහර ඉන්න අපි දකිනවා හව සහයට බුදුකුටියට ලයිට්ක දාගෙන යන සමහර කෙනෙක් බුදුන් වැදල මල් පහන් පූජ කල් ඔකෝම කටයුතු කරලා සියල් ලස් කරලා නමට දහයට බුදුකුටින් එලියට එෙනකොට නිවාගේ දමඉන්නේ තොට පිහතුරිි බලනු ක අපට සංඥාව කොහොමද තියෙන්නේ තොටට බුදුරජාණන් වහන්සේටත් හරිටට අපේ කටයුතුරික කර ඉවරවෙනකං බුදුරජන් වහන්සේගේ කටුතරිකත් කරගන්න වගේ තම අප ආලෝක පූජාව කරන්නේ නමුත් රැයක් පහන් වෙනකංවත් අඩුම තරමි අපට ආලෝකයේ දන් දෙෙන පුළුවන්න නත් වඩාත් වටින්නේ ඇය විසිහතරෙම බුදුරජාණන් වහන්සේ ආලෝක පෝජාව කරන පුළුවන්නං. මොකද යම්කල් එක තමන්ට දිවඇසනන් ලැබෙන්නේ ආලෝක පෝජාවෙන් අපි අනුරුද්ද හාමුදුරුවෝ උන්වහන්සේ පින්වතුන සසරේ එහෙම දන්ඳන්න කෙනෙක්නි දිවස ලැබුණි උන්වහන්සේ ආලෝක දඳන්න නිසා පහං වැටි දාහක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පින්වතුනි ආලෝක පෝජාවක් හැටියට උන්වහන්සේ පූජ කරා පාරිමිතාපුරණ ජීවිතවල. ඒ විපාකය නිසා තමයි උන්වහන්සට පිංවතුනි ඒ විදියට දිවියම ඇසක් ලැබුණි. දිවස් ලාබිං අතරින් අගතැන් පත්තුනි ඒමනම් පිතුනි තමන්ට එහෙම ආලෝකයක් ලබන්න නං එහෙම ඇසක් ලබන්න නං පැයි විසිහතරම පූජාවක් කරන්න් ඕන. මොකද ඇස් පේනවා කියනෙ එක පින්උතනේ පැවි තනම ලබන්න ඕොනෙකා රාත්‍රී කාලයේ නොපිනී තිබිලා දහවල් කාලේ පේනමනක් දහවල් කාලේ නොපිනී තිබිල රාත්‍රී පීනවන එක අඩු පාඩුවක් පූජාවේ අපට අදවන්න පින්හතුටි බලන්ඩ කොච්ච රඩුපාඩු ගන් තියෙනවද මම නින්දා කරන මේ කරුණු කියනව නෙවේ බල සමහර කෙනෙකුට බොහෝ ධනී තියෙනවා. උසස් උසස් ආහාර අග්‍රවූ ආහාර අනුභව කරන්න තරම් ධනේ තියෙනවා. නමුත් ඒ ධනේ තිබිලත් සමහර කෙනෙක් කන්න අපින් ඔතුනි ආහාර අනුභව කරන්න බෑ. එක්කෝ නොේරෝගර් දියවැඩියාව නිසා සීනි සහිත ආහාර කන්න බෑ. එමනැත්තං කොලෙස්ට්‍රෝල් නිසා තෙල් සහිත ආහාරපාන කන්න බෑ එමනැත්තන් අක්මාවල් වල වකු ගඩුවල නොහික් කාබාධ නිසා ඊඊ දේට අදාලෙවි ආහාරපාන ගන්න බෑ. හැබැයි ලංකාවේ තියන උසස්ම ආපන ශාලාවකින් ආහාරගන්න පුළුවන් තරන් ධනය තියනකිනේ. හැබැර රෝගා බාධ නිසා ආහාරගන්න බේ. එතකොට හිතන්ක දෙැනර ධනී ලැබිලතියන මොකක් නිසාද. ධනේ ලැබෙල තියෙන්න්නේ පෙරසංසාරේ හොඳට දන්දීල තියෙනවා. ඒ ආහාර මිලට ගන්න පුළුවන් ධනේ දීල තියෙනවා. නමුත් බලනුග එහෙම දෙනකොට විච්ච මොනුවාහරි අඩුපාඩුවක් නිසා නැතින් ඒ ධනේ වියදැන් කලදේ ආහාර ගන්න බැරි. යහාරගන්න බැරි එනිසයි. එරං දීල තියෙනවා හැබැයි දෙදි වෙච්චයම් අඩුාඩු නිසා තමයි පින්වතුී. ඔය වගේ කාරණාවල් ඒ විදිට විපාකදිල තියෙන්නේ එක සමහරලට මට වෙන්න පුළුවන් එක අපේ පින් ඔතුට වෙන්න පුළුවන් ඕනම කෙනෙකොට පින්වතන එක බලපානවා එරං දැන් මේජීවිතයක හරියට තේරුම් අරගෙන අපේ පින් ඔතුන් දෙනකොට දෙන්න සසරේ අඩුපාඩුවක් නොලබන විදියට ඔබට පැයි විසිහත්තරමන ඇැස් දෙක ලබන්න ඕන එන පැයි විසිහාතරයා ලෝක පෝජාවක් කරන්න යාලෝක පෝජාව භාගතු වහන්සේට කරනවනං ඒක නිවරදි ආකාරට පෝජාව කරන්න එතකුටපේ පිංවතුන්ට නිවැරදිව ආනිසංසය සසර තමන්ට ලැබෙයි එලට බුදුරජන් වහන්සේ විශේෂීෙන් දේශනා කරනවා යම්කිසි කෙනෙක් ආවාස දන් දෙෙනවනං යම්කිසි කෙනෙක් ආවාස දන් දෙෙන වනං ඒ ආවාස දන්දන කෙනා මේ සියල්ල දන්දුන්නා හා සමානයි. එකඇන්නේ බලයත් ලැබෙනවා වරණයත් ලැබෙනවා සැපයත් ලැබෙනවා ඇසුත් ලැබෙනවා යමෙක්කාවාස දෙනවන එක කොහොමද වෙන්නේ. උහන්සේ අටකතාවේ කියල තියෙනවා අපිටම යම්කිසි භික්ෂුන් වහන්සේ නමත් ගම් දෙකතුනක පින්ඩපාත වැඩලා වෙහෙස කර බවින් ඇවිල්ලා. උන්වහන්සේ දානය වලදලා වතුර ටිකක් නාලා කුටිය ටැවිල්ල ඇදක් මත වැතිරුණාම සඳහන්කරල තියෙන උන්හන්සේ නැකිටින්නේ විශේෂ කාය බලයක් ඇතුව. එකන්නේ කොටිය ටැවිල්ලා රහෙවන ඇතුළේ ඇඳමත වැතිරුණාම උහන්සේ නැගිටිනෙකොට නැගිටින්නේ නැවත විශේෂ කාය බලයක් ශක්තියක් එක්ක අන්නේ නිසා තමයි ආවාස දන්දුන්නම බලය ලබන්නේ ආහාර දන්දුන්නම බලය ලබනු වගේ තමයි ආවාසයක් දන්දුන්නම බලය ලැබෙනවා ඊළඟට සඳහන් කරනවා දැන් යම් කිසි කෙනෙක් එළිය ඇවිදිනකොට දූවිලි වැදිලා අව්ුවට මේ සමපිච්චෙනවා දූවිලි වැදිලා මේ සමට අවරණයක් ඇති වෙනවා හැබයි යම් කිසි කෙනෙක් පින් ඔතුන කුටියකවාසය කරනවන දෘහයකවාසය කරනවන සමටිහිමහානයක් වෙන්නේ නේ. එතුර එහෙමනම් ආවාස දන්දුුන්නම වරණ ලැබෙෙන ආගේ නිසයි. දෙමේ බුදුරජන්වාස දේශනා කරන්නේ ආවාසයක් දන්ු නමර සියල්ල ලබන්නන්නේ මිනිමේ කාරණනි සයිතකොට කොටියක් ඇතුළලකින්නකොට ශරීරයේ දුරුවරණ වෙන්නේ. කුණු දූවිලිවලින් ශරීරය අවරණ වෙනි නෑ ඒ රැකිෙනවා අන්න ඒවගේ තමයි ආවාසයක්ත් දන්දුන්නම කෙනෙකොට වර්ණය ලැබෙනාන්ගේ නිසයි ඊනකට පින්හතුරි සඳහන් කරනවා යම් කිසි කෙනෙක් භික්‍ෂුන් වහන්සේ නමක් ඇදක පොටුවක නිදාගන්නකොට වාඩිවෙලා ඉන්නකොට විවේකෙන් වැඩඉන්න කොට පිඟතුන යම් කිසි සුවයක් තියෙනවා ඇදක නිදාගෙනඉන්න කොට පුටුවක වාඩෙ වෙලා ඉන්නකොට කොටි ඇතුළෙ වැඩඉන්න කොට පිහොතනක සාහනයා එක සැපයා අන්න ඒ නිසා තමයි භාගතුනාන්සේ දේශනා කරන්නේ ආවාසයක් දන්ඳන මේ කනාට සැප ලැබෙන්නේ. ඉළඟට විශේෂයම සඳහන් කළ තියෙනවා අවවේ ඇවිදලා ආවම අව්වේ එක දිගට ඇවිද ආවම ඒ අවු රශ්මය නිසා පෙන්වතුනි ඇස් දෙක නිලංකාර වෙනවා හැබැයි මේ කුටි ඇතුළට ආවම කුටි ඇතුළ ටාම සුළු මොහොතක් යනකං ඇදන්පුටු පේණිනේ මේස කිසිවක් පේනිනේ ඇැබ සුළු මොහොතක් ගයෙන් පසිදි තමයි සියල්ල පේන පටන් ගන්නේ අන්න ඒ නිසා තමය භාගතු වන්සේ කියන්නේ ආවාසයක් දන්ඳන්නම ඇස් ලබන්නට ඒක හේතුවෙනවා කියලා අන්න ඒ නිසා බුදුන් වහන්සේ කියනවා යමෙක් ආවාසයක් පූජාකලෝත් මේ සියල්ල ඒකෙනට ලැබෙනවා මේට පිහතුන ඕනතරම් අපේ ධර්මී උදාහරණ උපමා තියෙනවා නමුත් කාලය අපට ප්‍රමාණවත් නැතිරිසම් අමේ උදාහරණ මෙතැ ටිකතුන්නු කරගන්නේ යක් පිහතුට ජඟර නන්දිය උපාසකතුමා මනුෂ්‍ය ලෝකයේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංගරත්නයට ආවාසයක් හදළ පූජ කළා. මෙහි ආවාසය හදළ පූජ කරනකොට දිවිය ලෝකයේ පිංවතුනි දිව විමාන පහළ වෙලා ඉවරයි. සියලුම සැපසම්පත් ලැබිලිවරයි. නම ආවාශ්‍ය පූජාව කියන්නේ ඒ තරං විශේෂානිසංස ලැබෙන පූජාවක්. එනිසා තමයි බදුරජන් වහන්සේ මෙතර දේශනා කරන්නේ ආවාසයක් දන් දෙනක සියල්ල ලැබෙනවා කියලා හැබැ මෙතන තවත් විශේෂීම දක්වල තියෙන පින් වතුන යම්කිසි කෙනෙක් ධරමයෙන් අනුශසනා කරනවනං කොහොමද ධරමින් අනුසාසනා කරන්නේ කාරණා හයක් කියල තියෙනවා එකක්ඒ කාරණාහය තමයි යම්කිසි ධරම දරී බණ කියනවා නත්තන් අට්ටකතාවෙන් කරුණු කියනවා ඒම නැත්තම් පිටකෙ කොටස කියනවා ඒමනැත්න් කවරහරි ප්‍රශ්නයක් ඇහෝ තිඒ ප්‍රශ්නයට ධරමින් උත්තර දෙෙනවා එහෙම නැත්තං කරමස්ථානය කියල දෙනවා. ඔන්න යිටික තමයි පිගතුනමී ධරමීෙන් යම් කිසි කෙනකොට දෙන්නේ. දැමන්නෙමී කාරණා පහම කරන්න පුළුවන් හරියට ත්‍රිපිට කට්ටකතාාව ගෙනගත්තු කෙනෙකොට පමණ. ධර්මය දන්න කෙනෙකුට පමණයි මෙිනිම මේ කාරණක් පහ කරන්න පුළුවන්. හැවකො නොදන්න කෙනාට හයිවෙනි කොටස කරන්න කොළගේ තමයි ධර්මයිෙන් අු ධර්මය ශ්‍රවණය කරන්නට උපකාර සලසල දෙන්න පුළුවන්. අදපියෝයේ ධර්මදානමී පින්කම කල කරන ඕකනේ ධර්මදේශනාට සාමීන් වහන්සේ නමක් වඩම්මවල උන්වහන්සේ ධර්මාසනය හදලා වටාපත් පූජ කරලා පාදෝවනය කරලා පාපිස්නා කරලා ඩමතින් වඩම්මවල උනාාන්සේ ධර්මාසනය හිඳුුවලා ධර්මය ශ්‍රවණය කරන්ට අවස්ථාව හදල දෙනවා. ඊළඟට ශ්‍රාවක පිරිසට වාඩිවිනාාසන හදල ඒ බනහන් එෙන පිරිස්ට ආහාරපාන දීල ධර්මදේශනා පාත්තන්ට පුළුවන් සුදුසු තැන කදලා අන්න ඒ අවස්ථාව සලසලදීම තමයි මිනි මේ හයිවනි කාරණාව හැටියට දක්වන්නේ. එමන මේ කාරණාහයි කරනවල්. මේ හයිවිනි කාරණාව පින් ොතුනි. ඕ නොෙනෙකොටරන්න පුළන් හැබෑර මොල් කාරණා පහ කරන්න පුළුවන් ධර්මය දන්න කෙනෙකොට පමණයි. තිේ ධර්මය දෙනවා කියල කියන්නේ ඒකෙනට අමෝර්තය දෙනවා හා සමානයි. නිවන දෙනවා හා සමානයි නිවන් ලබන්ඩ මේ ධරම දානම පින්කම විශේෂ හේතුවක් වෙනවා. පිකතර මේ ලෝකයේ කිසිම දේකින් කරන්න බැරි දේවල් මේ ධර්මය තුළින් කරන්න පුළුවන්. ගර නිතරම සඳහන් කරන දෙ ඇත්තම සුතුසෝම ජාතකය. බලන්න පෝරිසාධයා මුලින් මහ රජයක්. මිනිමස්කන්න ආසාාවක්්‍යතට එයෙනවා. මිනිමස් කන්න විශේෂ ශාසාාවක්කහිතට යෙනවා. රජවෙලායිඉන්න කාලයේදී මිනිමස් කන රක් කැමිියඇත්තේ එකතු වෙලා. මොද කලින් ජීවිතයේ මේ රජතුමා යක්ෂවයක් වෙලා ඉන්දල තියෙනවා පෝර සාදක කවර ංගල හාදදුරුව. ඉතිං ඒ ජීවිතවල අර මිනිමස්කාාපපු පුොරුද්ධට මේ ජීවිතයේ මිනමස්කෑල්ලක් හ. තමන්ට දවසක් අනුභව කරන ඇලබිලා ඒ රසේටෙල්ල මිනිමස්කෑවි. අන්තිමට මේක දැනගත්තම සේනාධිපතිතුමා නොය කරුණු කියනම උදාහරණ සහිතව මිනමස් කන්න එපා කියලා. රයිතුමාකිෙන මට මිනමස් කනය කෙන්න්න වලකින්න බේ. අන්තිට සේනධපතතු මාකෙන මහරජහින උබතුමා රාජ්‍ය කරන බෑ රාජිින් පිවෙල යන්නෙකිව. යුදුන් ගානක් විශාල මහරාජ්‍යයක් රජතුමා අත්හරනෝ මිනිීමස් කන්න ති ආශාවට අන්තිමට යන්නේ අරක්කැමියයි වළඳකුයි කඩුවකේ විතරක් කරගෙන් රයිතුම මාලිග පගෙනලියට. එහෙම ගියපු ඔහු කැලේට ගිහිල්ලා අරක් කැමි ඇත්තක එකතු වෙලා මිනිස්සු මරමර මිනිමස් සදාගෙන කෑවා. එනි සපූරිසාදයක කල ප්‍රසිද්ධ වනා. අවසානිද එක භාරයක් කොප්පු කරන්න රජවරු එකසී රාජ කුමාරවර එකසි එකක් අරගෙන යනවායි අතර අපි බෝසතාාණන් වහන්ේ සුතුසෝම රජු හැටි රාජ්‍යය කරද්දි උන්වහන්සේ වත් අතරගෙන යනවා. උන්වහන්සේ මරන්න එක්කරගෙන ගියාම පෝරිසාද යට කියනවා. හෙට උදේ මාල්ලිගාවට එනවා නන්ද කියල බ්‍රාක්්මණක් ගාත හතරක් මට කියල දෙන්න. මටමී ගාත හත රහගෙනයන් එක දවසකට ජීවිතධානීය දෙනව දැවා. ොරිදිට කරුණු කිවම් පොරිසාදයක් කැමැති වුුණා. එනිසා සුතුසෝම රජතුමා ඇව්වා බලාපොරොත්තුයින ඒ කියලා නමුත් උන්වහන්සයාවා. ති බොරිසාදී අහනවා මිච්චර උනන්දුුවන් ඔය අහගෙන එන්නේ ගියපු ගාත හතරමකක්ද. ඒ කාශව භාගතු වහන්සකි කාලයේ පින්වතුනි ඉන්දල්ල පැවතගෙන එන්න ගාත හතර. තින් සුතුසෝම රජතුමා පෝරිසාදයට මේ ගාත හතර එකතු කළ බණකිව්වා. ඒ ධරමියයට පෝරිසාදයක්ගි හිත නැමුණා. නැමිල කිව්වා මහරජ මම උවහන්සේට එක ගාථාවකට එක වරේ ගානි දෙන්නන් කැමති වර හතර කිල්ලන්න කිව්වා.ඒ වරාතර තට ලස්සනයි සුතුසෝම ජාතකයක් හරීම ලස්ස නැයි. පිඟතුනී. බෝසතාණන් වහන්සේ අර ධරමින් අනුශසනා කරලා පෝරිසාදයක්ගිහිත මුරුදු කරලා එදා මිනිමස්කනයකෙන් වලකින්න බැහැයි කියලලා රාජ්‍යත් තැරපු පෝරිසාදාව මිනිමස්කනයකින් වැලැක්වා. ත්‍ර බලනම බුදුබණ පදයකට කරන්න පුළුවන්දී ධරමය ශ්‍රවණය කරනව ගැනෙ ඉත්තරං වටින දෙයා. ඒනි සාතමයි මේ ධර්මින් අනුසාසනා කරනක මේ තරම් වටින්නේ. එනිසා තමයි සියලුදාානයන් අතර උතුමදහනේ ධර්මදානය වෙන්නේ. එ යමෙක් ධරමින් අනුසාසනා කරනවනං එකන නිවන ලබන්නේ එක හේතු වෙනවා. එ බොහොම වටින සූත්‍රයක් මේ කින් ද සූත්‍රය කියල කියන්නේ. මේ කාරණා හිතට අරගෙන. නුවනින් ප්‍රඥාව මෙහෙවලා අපේ පංවතුන් හැම වෙලාවකම කුසල් වඩන්න බලන්න. මොකද බුද්ධෝත් පාද කාල ලැබෙන්නේ කලාතුරකින්. මේ බුද්ධසාසනට මගැරුත් තවත් එකක බුද්සාසනය අපට ලබිෙනොවී මහා බදර කල්පී එතම මෛත්‍රීිය සම්මා සම්බුදුරජාණන් වහන්සකිගේ බුද්ධශාසනය හැබැයි පින් වතුනි මෛත්‍රීිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට මගහැරුණුත්. අපිමතුන් හොඳින් මතක තියාගඩ තවත් මහාකල් පාස්සංකයක් යනකං අපට බුදුකෙනෙක් ලැබිනි නේ. ම් මකාල් පංකයක් යනකම් බුදු කෙනෙක් පහළ නෝනට මතකතියාගණ්ඩ ඒ මහාකාල් පාසංකයක් යනකං ඔබ මම ඊට කලින් නිවන්නො දැක්කොත් සංසාරය විදීවී එනං එදාට ඇවිදිනකොට අපට අද මගවිය දම්හදා ගත්තොත් පිහිටක් පිලිසරණක් වෙයි නැත්තං අපි ඒ ඒ කාලවල අසරණ වී එනං යසරණ බවි මිදන්න සසරේ නිවැරදි ගමනක් යන්න අපි පින් අත් හැම දිනාටම නුවන මෙහෙවල පින්කංකරන්ඩ නී උතුම් සදහම් දේශනාව උපකාරවේවා කෙන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එහෙමනක් අද දවසේ මයුතුම් ව සද්ධරම දේශනාව මේ විදිට බෞද්ධ්‍යාරූපවාහිනය මගින් මුළු මහත් ලෝකයාටම සනිමේදනය කරන්නට දේශනාවේ දායකත්වය දරන්නේ. දෙසැම්බර දොළොස්වන දිනට සිය විවාහ දිවියයේ හතරිස්තුන් වන සංවත්සරයේ වෙනුවෙන් තුනුරුවන්ගේ ආශිරුවාදය ප්‍රාර්ථනා කරමි මෙම ධරම දානමේ පුුණ්්‍යි කරමයට දායකත්වය දරන්නේ. මාකන්දන මඩපාත පදිංචි එස් මහානාම මහත්මා සහ වජරාණෙ පෙරේරා මහත්මියය කෙනමනි පුණ්‍යවන්ත දෙපල. විශේෂයේ මේ පිංවතුන් බොහෝම උනන්දවෙ මේ දේශනාවට සූදානම් වෙන බව බෞද්ධ්‍යා නාලිකාවෙහිේ කටයුත්තු කරන. අපේ පින්වත් ශානක මහත්මා අපට සිහිපත් කලා. එතුමා සිහිපත් කලා බොහොමෝ නන්දුවෙන් මේ උතුම් සදහම් දේශනාවට ඇත්තු සෝදානම් වෙනවා. එතුමත් අපට කිහිප වංගයක්ම මේ දේශ නිතර නිතර වගේ මතක් කරලා අපටඒ කාරණාව සිහිපත් කලා තමන්ගේ බොහෝම කල්්‍යාන මිතර පිරිසක් තමයි මේ විද්‍යයට මේ පින්කම සෝදානම් කරන්න කියලා. ඒේතුමායි කාරණාව සිහිපත් කරමින් බලාපොරොත්තු වෙනවා. එ ඇත්තෝ මේ අද දේශනා කරපු සූත්‍ර දේශනාාවිම් ධර්මදේශනාවක් අහඬ තියෙනවනං. එක බොහෝම තමන්ගේ හිතට මනාපයි කියලා. ති ඒනිසාම තමයි මේ දේශනාවක් අපි සිදු කළේ බුහෝධිනයෙක් මේ දේශනා වහලා ඒ ප්‍රයෝජනය ලබයි. අඩුමතරමෙක් එක කෙනෙක් හරේ අටපිරිකරක් හරි හිතල පූජකලොත්. අඩුමතරමේ හිතල විමසල දාානයක් හරි මේ බණටි කහල දුන්නොතින් ඒ හැමපිනක්ම අපේ පින්උත්‍රට අනුමෝදං වෙනවා. ඒනගේ හැම පිනකිම් රැස්කරගත්තු පිින්ක්. අපේ මේ විලාවේ අනුමෝදන් කරමු. වසර තිහකට පෙරමිය පරලෝගිය පු ඒස් වික්ටර් පිරිරපයාානන්ටත්. වසර විස්සකට පෙරමිය පරලෝ ගියපු සහේජී කණන්්ඩම්බි සහ කියනමිනමි මෑනිවරුන්ටත්. එවගේම දියෝනිස් ලියනරත්න ලුසිහාමි ලියනරත්න සයා එවගේම ආචයම්ම ඇතුළු. සර තුනකට පෙර මිය පරලෝ ගියපපු, එච්ചල් ඒ සුනිල් කුමර ඇතුළු මෞපිය පාර්ශවේ දෙපාර්ශවේම මියපරලෝ ගියපු. සියලමීගේ ඥාතීන්ට මේ පං අනමෝදන් වේවා ඒ හැම දෙනාගේම සසර ගමන සුවපත්පේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර සත්‍යය ධරම අාව බෝධ වේවායි අපි සාධෝ කියා පින් අනමෝ දන් කරමු. එඒවගේම සචිත් මහනාම සංක මහනාම සෞමය මහනාමකිෙනෙමින් පුතුන්තිදිනාටත්, තුනුරුවන්ගේ ආශිරුවාදය සැලසේවා කියලා ආශිරුවාදය කරනවා. එවගේ ම තමතමන්ගේ පෞලලටත් සරු සහෝදර සහෝදරියන්ටත් දරු පල දදු දරු හැම දෙනාටමත් මුණුපුර මිනිිපිියන් හැමදිනාටමත් නිදුක් නිරෝගේ සුවපත් භාාවේ ලැබේවා කායික් මානසික සුවපත් භාාවල් ල බේවා. එවාගේ AAIගේ සೀල යහත් බ පරත්තු පಾර්ථන සිියල්ල සර ප්‍රකාරම සාಾර්ථකමත්වේවා ඒවාගේ ස ෝ වි ಯ ජ ഞ ප හන්සේ ත් ෞ දශක හන්ස ර දේශකයන් හන්ස ලාටත් තු న్నෙ ලെෙන් නිදුක් නිിරോගේ ප භවෙල ේවා ධර්ම ශ්‍රණ කර පැහම නාට මත් ම උදාර ලානි සස ධර්මිය අඩුවක් නැතු අන ෝදග වේවා. අවසාන්නේ ඔවන්ටත් ඔබා පැහැමදිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරං සුක සහගත ප්‍රතිපදවිං උතුම් චතුරාර් ස්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාාර කුසලානි සංසධර්මය පාරමී ධර්මයක් මවේවායි සාධූ සාධෝ සාධෝ කියයාපි ප්‍රාර්ථනා කරගමෝ. ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගා ම හිද්දිිකා Puഞಂത අുമോതിത്വ ചിරන්රക്കන්തുസම්മ සබുද්ධ സാസනങ ചරරക്കන්തു സම්മ සබുද්ධ දീസනങ ചරරക്കන්തുസම්മസംබുද්ධ സാവക്കങ.